ඉතින් අද වීඩියෝ එකේදී අපි ඔයාලත් එක්ක කතා කරන්නේ ඔයාගේ PC එකෙත් මේ වෙද්දි තියෙන Intel Core i3 3rd gen වගේ processor එකක් ගන්න ඒ වගේම 8GB RAM එකක් තියෙන PC එකකින් Nvidia GeForce 2GB graphic card එක. උදාහරණයක් විදිහට GT 630, GT 710, GT 830 වගේ එකක් නෑ. එහෙම නැත්නම් GTX 650 2GB, 750 2GB වගේ Nvidia GeForce 2GB graphic card එකක් තියෙන PC එකකින් ඔයාලට සාමාන්‍යයෙන් මේ වෙද්දි play කරන්න පුළුවන් PC games 20ක් ගැන තමයි සාමාන්‍යයෙන් අද කතා කරන්නේ. ඉතින් මම මේකේ පළවෙනි එක ගැන කතා කරන්නේ Rise of Tomb Raider කියන එකත් එක්ක. මේ Rise of Tomb Raider කියන ගේම් එක ඉතින් 2015 release වෙච්ච එකක්. මේකේ ගොඩක් කාලවලට සාමාන්‍යයෙන් graphic quality එකත් එක්ක GTX 600 වගේ කාඩ් එකක් උනේ ඔයාලට මේක play කරන්න. ඉතින් ඒක වගේ ලොකු කාඩ් එකක් ඕනෙත් නෑ. ඉතින් ඊට සාපේක්ෂව පොඩි කාඩ් එකක් වුණත් ඔයාලට resolution එක ගොඩක් අඩු කරලා play කරගැනීමේ හැකියාවල් ලැබෙනවා. උදාහරණයක් විදිහට 720p resolution එකක් තියෙන monitor එකකින් ඔයාගම මේ වෙද්දි තියෙන GT 710 වගේ පොඩි කාඩ් එකක් ගන්න ඔයාලට මේකෙදී මේකේ play කරගැනීමේ හැකියාවල් ලැබෙනවා. ඉතින් මම ඊළඟ ගේම් එකේ තෝරගන්නේ Mad Max Fury කියන ගේම් එක. ඉතින් ඔයාලා මේකේ මන් දකින්න කතාව බලලා ඇති Mad Max කතාව. ඉතින් ඒක පාදක කරගෙන ගොඩ නැගිච්ච ගේම් එක තමයි Mad Max ගේම් එක. ඉතින් මේකත් ඔයාලට සාමාන්‍ය GT 630 710 වගේ 2GB graphic card එකක් තියෙන එකකින් play කරගැනීමේ හැකියාවල් ලැබෙනවා සාමාන්‍යයෙන් ඔයාලට මේ වෙද්දි. ඉතින් මේ විදිහට අපි පොඩි graphic card වල තියෙන games මේ වෙද්දි ඔයගොල්ලන්ට කියන්න ප්‍රධාන හේතුව තමයි ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ මේ වෙද්දි graphic card එකක් මිදී ගන්නවා කියන්නේ නිදානයක් හොයා ගන්නවා වගේ වැඩක්. මොකද මාරම අමාරුයි තියෙන මිලත් එක්ක. ඉතින් මේ වෙද්දි මේ කියන graphic card 2GB එක සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට රුපියල් 10000ත් 12000ක් විතර වෙනවා සාමාන්‍ය Nvidia GeForce සාමාන්‍ය 630 710 2GB වගේ කාඩ් එක. එතනින් එහාට ගිහලා GTX 660ක් ඔය ගත්තොත් එම ඊතනුත් එහාට ගිහිල්ලා ටිකක් ලොකු මුදලක් ඔයගොල්ලන්ට වැය කරන්න වෙනවා සාමාන්‍ය GTX 660ක් ඔය ගන්න ඕන. ඊට අඩු පොඩි කාඩ් එකක් ඊට ගොඩක් අඩුට කොහොමද හොයා ගන්න පුළුවන්. නමුත් ඉතින් අපි දැන් කතා කරන මේ ගේම් ස්ටික් ගහන්න මේ පෙන්න කාස්ට් එක හොඳටම ඇති. මගේ ලිස්ට් එකේම අනිත් ගේම් විදිහට තෝරගන්නේ Batman Arkham Knight ගේම් එක. ඉතින් Batman Arkham Knight ගේම් එකත් ඔයාලට සාමාන්‍ය මේ විදිහ GT 710 වගේ කාඩ් එකක් තියෙනවා නම් 2GB එක 1GB එක බෑ 1GB එක මදි. ඔයාලට පුළුවන් මේක ප්ලේ කරන්න. ඉතින් මේකේ අපි අනිත් ගේම් එක විදිහට ඔයගොල්ලෝ එක තෝරගන්නේ Watch Dogs 2 කියන ගේම් එක. ඉතින් ඔයාලා දන්න ඇති හැකර් කෙනෙක්ගේ ගේම් සීරීස් එකක් පාදක වෙච්ච එකක් තමයි මේ Watch Dogs 2 කියන්නේ. Watch Dogs 2 එක ඔයාලට සෙල්ලම් කරන්න සාමාන්‍යයෙන් i3 3rd gen වගේ machine එකක් ඕනි. ඒ වගේම 8GB RAM එකක් අත්‍යවශ්‍ය වෙනවා. සාමාන්‍ය GT 710 වගේ පොඩි කාඩ් එකක් තිබ්බොත් ඇති shape කරගන්න පුළුවන් මේක. ඉතින් ඊළඟ ගේම් එක තමයි Sniper Ghost Warrior 3. ඉතින් ඔයාලා දන්නවා Sniper Ghost Warrior 3 කියන්නේ Sniper game series එකේ ආපු ලොකුම story තියෙන ගේම් එකක්. ඉතින් මේක open world game එකක්. මුලදී පොඩි ස්ටෝරියක් ගිහිල්ලා මැද්දදී මේක ඕපන් වර්ල්ඩ් හැදලා යන ස්ටෝරියක්. ඉතින් ඒකත් ඔයගොල්ලෝ සාමාන්‍ය මේ වෙද්දි වලගාව තියෙන GT 630 830 වගේ කාඩ් එක නම් ඒ වගේ කාඩ් එකකින් ගහ ගන්න පුළුවන්. මගේ ලිස්ට් එකේ අනිත් ගේම් එක තමයි කවුරුත් මේ වෙද්දි ප්ලේ කරලා නැති ටිකක් දුර්ලභ ගණයේ ගේම් එකක් තමයි ට්‍රේල් රයිසින් 2019 ගේම් එක. මේක ඇහිලා ඔයගොල්ලෝ දන්නවා ඇති බයික් වලට ආස කෙනෙක් ඉන්නවනම් බයික් වලින් රේස් යන්න ආස කෙනෙක් ඉන්නවනම් එයාට තියෙන සුපිරි ගේම් එකක් තමයි මේ ට්‍රේල් රයිසින් 2019 ගේම් එක. මේකේ ඔයගොල්ලන්ට තියෙන ඉතින් සාමාන්‍ය ඔයාලා දන්නවා මේ විදි ලංකාවේ ඩීටකර් වගේ බයිසිකලයක් එහෙම ගන්න බෑනේ. ලක්ෂ 12ක් විතර වෙනවනේ. ඉතින් ඒ බයිසිකලයක් ගන්න බැරි එකනට බයිසිකල් එකේ ෆීලින් එකක් ගන්න පුළුවන් හොඳ ගේම් එකක් තමයි ඉතින් ට්‍රේල් රයිසින් 2019 කියන්නේ. ඔයගොල්ලන්ට ඩීටකර් බයික් එහෙම තියෙන මේකේ රේස් එක යන්නේ ඉතින් හොඳ ගේම් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඊළඟ ගේම් එක තමයි අපි හැමෝම ආසර ගන්න ගේම් එක තමයි GTA 5 ගේම් එක. ඉතින් GTA 5 ගැන මම හිතනවා ඔයගොල්ලෝ නොදන්නේ කෙනෙක් නැතුව ඇති කියලා. GTA 5 ගේම් එක ඉතින් ඔයගොල්ලන්ට මේ වෙද්දි තියෙන්නේ GT 730 වගේ කාඩ් එකක් නම් ප්‍රශ්නයක් නැතුව 2GB කාඩ් එකක් නම් 720p resolution එකෙන් ප්‍රශ්නයක් නැතුව play කරගැනීමේ හැකියාවල් ලැබෙනවා. මගේ ලිස්ට් එකේ මම ඊළඟ ගේම් එක විදිහට තෝරගන්නේ Battlefield Hardline ගේම් එක. ඔයාලා Battlefield game series එක ගැන දන්නවා කියලා මම හිතනවා. මොකද Battlefield game series එක ගැන නොදන්නේ කෙනෙක් නැති තරම්. ඉතින් Battlefield game series එකේ ආව ලස්සන story game එක තමයි Battlefield Hardline කියන්නේ. ඉතින් මේ ගේම් එක අනිත් Battlefield game series එක ගත්තොත් එහෙම ගොඩක් වෙනස්. ඒකට හේතු කීතු කීපයක් තියෙනවා. ඒකේ ප්‍රධාන හේතු කීපයම තමයි සාමාන්‍යයෙන් Battlefield Hardline ගේම් එකේ තියෙන සමහරක් නැත්නම් story මේ වෙද්දී ආ Battlefield 1 2 3 4 5 5 ඊට පස්සේ 2042 සීරීස් එක ගොඩක් වෙනස් පොලිසිය පාදක වෙච්ච කතාවක් තමයි යන්නේ. ඉතින් ඔයාලට සාමාන්‍ය 2GB කාඩ් එක GT 710 GT 730 වගේ තියෙනවනම් ප්‍රශ්න නැතුව ප්ලේ කරගන්න පුළුවන් Battlefield Hardline ගේම් එක. හැබැයි අනිවාර්යෙන් 8GB RAM එකක් නම් අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මගේ ලිස්ට් එකේ අනිත් ගේම් එක තමයි Nariyage නැත්තම් J
ජාන විකෘති වෙච්ච නරීක් වගේ කෙනෙක්ගෙන් ගේම් එක සෙල්ලම් කරන් තියෙන ගේම් එක. ඒ වෙන කොහොමද මේ බයෝ මියුටන්ට් ගේම් එක සාමාන්‍ය ලොකු කොඩා ගොඩක් කට්ටිය ආස කරන ගේම් එකක් මේක. මොකද මේකේ මේ සිත්තද ගන්න අසුළු සත්වයාට තමයි අපි ගොඩක් ආසයි. ඉතින් ඔකෝල් දන්නා චූටි ළමයෙක් වුණා ගොඩක් කරලා කැමති මේ නරියා වගේ කෙනාට මාත් පෞද්ගලිකව හරි ආස කරට එක. ඉතින් මේක අරගෙන ඔයාලට සෙල්ලම් කරන්න පුළුවන් GT 710 වගේ කාඩ් එකක් තියෙනවනම් 720p resolution එකකින්. හැබැයි ඉතින් FPS 20 25 වගේ තමයි යන්නේ වලට 60 FPS එහෙම නෑ යන්න බෑ. ඉතින් මේ වගේ පොඩි ගේම් එකකින් ඔයාලට පුළුවන් මේ වගේ පොඩි මැෂින් එකක් තියෙන එකට මේ වෙදි සෙල්ලම් කරන්න. मगनिस्ट की ईलांग गेम मैं तोरगा डर्ट ट्रैल की गेम इतनी मैं कार रेस डर्ट कार रेस डर्ट कार रेस मे पे कार वर्षन प्ले कर पुलवा जीटी हस्ती दागे कार्ड मैं मगनिस्ट की ईलांग गेम मैं तोरगा रेसिडेंट एविल की गेम इतना सोमी गेम वर्ल्ड सोमी मोड वर्ल्ड आसान हम ऑप्शन रेसिडेंट एविल सेवन की सामान रेसिडेंट एविल अनेक गेम्स गहन वेरी रेसिडेंट एविल सेवन जीटी हस्ती जीटी हस्ती दाइसी है කියන කාඩ් සෙට් එකේ ගහ ගන්න පුළුවන්. ඒ වගේ තමයි 652 GB 752 GB වගේ කාඩ් එකක් ගහ ගන්න පුළුවන්. ඊළඟ ගේම් එක ඉදීම තෝරගන්නේ Call of Duty Advanced Mafia ගේම් එක. මේක 2014 ආපු ගේම් එකක්. ඔයාලා දන්නනේ Call of Duty series වල ආපු ටිකක් ලොකු ගේම්ස් වලින් එකක් තමයි Call of Duty Advanced Mafia ගේම් එක. ඉතින් මේක ප්ලේ කරන්න ඔයාලට GT 630ක් වගේ කාඩ් එකක් තියෙනවා හොඳටම ප්‍රමාණවත්. මගේ ලිස්ට් එකේ ඊළඟ ගේම් ඉදීම මම තෝරගන්නේ FIFA 80 ගේම් එක. මේක ෆුට්බෝල් ගේම් එකක්. ඉතින් ෆුට්බෝල් ගේම්ස් මම හිතනවා ඕකෝල් වැඩිපුර ප්ලේ කරලා නැති වෙයි කියලා. ෆුට්බෝල් ගේම් එක කවුරු ආසයන් ගන්න ඕන අනිවාර්යයෙන් FIFA කියන ගේම් එක මතක් කරන්න බෑ. මොකද FIFA කියන්නේ ලෝක කුසලානයක් තියෙන ගේම් එකක්. ඕකෝල් දැන් FIFA කියන්නේ ලෝක කුසලාන තරගාවලිය. ඉතින් ඒක පාදක කරගෙන තමයි මේක හැම අවුරුද්දම නීතිස් කරන්නේ. ඉතින් මේක ෆුට්බෝල් මැච් එකක්. ෆුට්බෝල් මැච් එකේ තියෙන ෆීලින් එක ඒ විදිහට ගන්න පුළුවන්. සාමාන්‍ය ක්‍රිකට් ගේම් හා ෆුට්බෝල් ගේම්ස් ඒවල් දන්න දේවා සාමාන්‍ය ක්‍රීඩා साम क्रीडावली उत्पादक व्यक्ति मेव सा ऑप्शन सा गेम्स वगैरह में विचार बिना एक्सपीरियंस गण हम ऑप्शन मगल इलां गेम फाक्रे फो गेम दाक्रे फो गेम की ओपन वर्ल्ड गेम लक्षण खत्ता गेम यथापिटे मे अन्न मे गेम की सत्वो इतनी सत्वा पुलवा ඉතින් ඔය කෙසේ වෙතත් ඔයාලට Far Cry 4 ගේම් එක ගන්න කවුරු ආසයන් ඉන්නවනම් හොඳ හොඳ ඔප්ෂන් එක Far Cry 4 ගන්න GT 630 2GB 730 2GB 610 2GB වගේ පොඩි කාඩ් එකකින් වුණත් මේ විදිහ ගහගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න GTX 560 650 වුණත් පුළුවන්. සාමාන්‍ය ගොඩක් හොඳයි. ඉතින් GT GeForce 560 series එකේ උඩ කාඩ් එකක් තියෙනවනම් ඉතින් ඊළඟ ගේම් එක මම තෝරගන්න Just Cause 3 ගේම් එක. Just Cause ගේම් කියන්නේ ඔයගොල්ලෝ දන්නවයි සාමාන්‍ය ඕපන් වර්ල්ඩ් අප් ගේම් series එක. इतनी मे गेम सीरियस से वाले लू कार्डे को जी टी हसी वगे कार्डे तीन 720p रेसोल्यूशन एफ पी एस विसी पहाक विसकी षेपन पुलवा प्रश्न लगू सामान्य गेम से पड़ी मेषीन के इतनी इलां गेम द विचर ट्री वाइल्ड हंट गेम विचर ट्री गेम मैं अहल तीन दखल तीन वे विचर ट्री गेम लोक स्पेसीफिकेशन को सामान्य GT 630 වගේ කාඩ් එකක් තියෙනවනම් හොඳටම ඇති ගහ ගන්න පුළුවන් 720p resolution වලින්. ඉතින් මගේ ලිස්ට් එකේම අනිත් ගේම් විදිහට තෝරගන්නේ Mafia 3 ගේම් එක. මම හිතනවා ඔයගොල්ලෝ Mafia 3 ගේම් එක ගැන දැකලා ඇති කියලා. මේක Mafia 3 2016. ඉතින් Mafia 3 2016 ඔයගොල්ලෝ සෙල්ලම් කරන GeForce GT 710 වගේ graphic card එකක් තියෙනවනම් 2GB එකක් හොඳටම ප්‍රමාණවත් 8GB RAM එකක්. මගේ ලිස්ට් එකේ අනිත් ගේම් විදිහට තෝරගන්නේ Sniper Elite 4 ගේම් එක. ඉතින් දෙවන මහලෝකයේ යුද්ධයේදී ස්නයිපර් කෙනෙක් විදිහට ඔයගොල්ලන්ට වෙස් වලාගෙන සතුරන්ට පාර දෙන්න තියෙන හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ගේම් එකක් තමයි ස්නයිපර් ලයිට් 4 කියන්නේ. ඉතින් ඔයාලට මේක ප්ලේ කරන්න GT 730 2GB graphic card එකක් ඕන 720p resolution එකේ ප්ලේ කරගන්න. ඉතින් මම මේ අද ගෙනාවු ගේම්ස් ටික මම හිතන ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. නිවාඩු පාඩු ඉන්නකම මේ වගේ ගේම් එකක් ප්ලේ කරන්න මතක් කරන්න එපා. ඒක තමයි තාමත් YouTube channel අලුතෙන් දැම subscribe කරලා තියෙනවා තමයි මතක් කරන්න එපා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අපේ channel එකේ මේ වෙන videos හොඳයි නะ. අපේ membership එකක් buy කරලා අපිට help එකක් දෙන්න. ඉතින් මේ වෙද්දී ඔයගොල්ලෝ දන්නවා membership එක ඉතින් අඩුවටම තියෙන ඩොලර් එකට සාමාන්‍ය ඩොලර් එකේ membership එකක් කැමති කට්ටියට ඉතින් පුළුවන් buy කරලා set වෙන්න. ඉතින් membership එක buy කරාම ලොකු වෙනසක් නැහැ. ඔයගොල්ලන්ට එක එක පොඩි පොඩි specification set එකක් set වෙනවා. ඉතින් ඒ ටික පොඩ්ඩක් බලන්න පල්ලේ දාලා ඇති විස්තර. ඉතින් හැමතත් අලුත් video එකකින් ඒක ඔයගොල්ලන්ට සුබ දවසක්.